මේ ප්‍රශ්නයම සියලු දෙනා දානීය ලබාගෙන අවසන් වූ පසුව ඉතිරිවන ආහාර දානීය දුන් අයගේ අවසරයක් නැතිව නිවසට ගෙන යාම සුදුසු නැහැ නේද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට ඉතලා උත්තරයක් ගන්න ඕනේ. දානීය සහ ඒ වගේම දානීය සකස් කරන පිළිද හදපු දානීය කියන එකෙන් දානීයට ඉස්සෙල්ලා හදපු බත කාරණා දෙකක්. දානීය සඳහා සකස් කළා කිව්වහම බුදු පියාණන් වහන්සේට මහා සංඝරත්නයට උපහාර පූජායි, ඒ වගේම සංඝරත්නය උසා සිව්පස පූජා සියලා ශාසනයේ සිව් පිරිස උසාම ඒ දානයක් වෙන් කරලා පූජා කළා නම් අන්නේ පූජා කරපු එක තමයි ශාසනයට පූජා කළ දානිය. ඒ දානි ශාසනයට පූජා කළාට පස්සේ පූජා කරපු කෙනාට ආයේ ඒක ඇඟිලි ගන්න කිසිම අයිතියක් නැහැ ඊටිකි. හැබැයි මේ මෘතයන් ගිහී තියලා උයනේවා තියෙනවා. ඒ දානිය හදන්න සකස් කරන්නේවා. දානිට අයිති වෙන්නේ ගෙනහල්ලා මේ භික්ෂුන් වහන්සේලා උසහා පූජා කරන ටිකයි. ඒ වගේම උපාසක උපාසිකාවන් උදෙසා වෙන් කරලා හිටන් වෙන් කරලා තිබ්බනම් අන්න ඒවා. අර හැලියේ තියෙන එක දානේ වෙලා නැහෙනේ. ඒක වෙනස දකින්න ඕනේ. ඉතින් ඒ හැලියේ තියෙන ඒවා අයයට ඕනනම් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. මේ ස්ථානේ ඉුවට දානේ සඳහා ඉුවට දානේ දුන්නේ වට අයිති වෙන්නේ නැහැ. අර දානේ දීලා හිටන් යම්කිසි ආකාරයෙන් සිව්පිරිස උදෙසා වෙන් කරපු දානයක් තියෙනවනේ. අන්නේ වෙන් කරපු අදහස තිබ්බ තැන් පටන් ඒ දායක පිරිස නැත්නම් ඒ දානි දෙන පින්වත් පිරිස දානෙට වෙන් කරා වෙනවා. මෙන්න මේ ටික මේ දානෙටයි කියලා හිටම් වචනකින් ප්‍රතිඥාවක් දුන්නා නම් කරුණු දැනගෙන එතෙන් පටන් ඒක දාන පූජාවක් වෙනවා. අපි දානි දෙන්නේ තමයි මේ උයන්නේ කියලා ඉන්නවනේ. ඒක තව උයනවා මිස දානි දීලා නැහැ. දානි බවටපත් වෙන්නේ වෙන් කරාට පස්සේ. මෙන්න මේ ටික ශාසනයේ උදෙසා නැත්නම් මේ බුද්ධ ශාසනයේ සිව් පිරිස මුල් කර බුදුරණාතේ මුල් කරගෙන සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සිව්වන පිරිස මුල් කරගෙන පූජා කරනවා කියලා වෙන් කරගත කොටස. ඒ කොටස ඊට පස්සේ පූජා කළාට පස්සේ අනුපිළිවෙලින් යන ක්‍රමයක් තියෙනවා. ඒක ශාසනයේ තුල ක්‍රමයක්. භික්ෂු භික්ෂුණීන් ඉන්නවා නම් ඒ අය මුල් වෙනවා. ඒ අයගේ තියෙන උතුම් ගුණයක් තමයි කෘතෝපකාර සැලකීම වශයෙනුත් උත්තරීතර ගුණයට ගෞරව කිරීම වශයෙනුත් බුදුරජාන් වහන්සේ අග්‍ර කරලා මහා සංඝරත්නය අභියස පූජා කරනවා සමාන ගෞරවයෙන් මූලික පූජාව කරන්නේ. ඒ වගේම සුපටිපන්නතාදී ගුණ සීකර සංඝරත්නය උසහා පූජා කරන්නේ. ඊට පස්සේ උපාසක උපාසිකාවන් සදා දාන දෙන්නේ. ඊට පස්සේ ඉතුරු හරියක් තියෙනවා නම් අනුපිළිවෙලින් පස්සෙන් එන හිඟන්නටත් අයිති දෙන්න පුළුවන්. අයිති කියන්නේ අයිතිවාසිකමක් නෙමෙයි. අර ශාසනය තුල තියෙන මූලික ක්‍රමෙන් අර එම ස්ථානයේ යම්පිසි මූලික වෙන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලාගේ අනුදැනුව පිට ඒ අනුපිළිවෙලෙන් කියා තියෙන යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ අනුව පවරන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ වෙන් කරපු දානේ දැන් ආයිසරයක් මේක අපේ දානේ කිය අපිට ඕන එකක් කියලා එහෙම කරන්න අයිතියකුත් නැහැ. එහෙම කළොත් වැරදිනවා. ගැළපෙන්නේ නැහැ. හැබැයි අර මුට්ටිය විලා ඉතුරු හරිය තියෙන කොට අපි ඉස්සෙල්ලා ගත්තේ. ඒක විවපු හරිය ඒකෙන් තමයි මේ දානේ වෙන් කළේ කිව්වනම්. අර විලා වෙන් කළා තියෙන ව්‍යංජන බත් ආදී තියෙන ඔක්කොම ඒවා අමතර ඒවා. ඒවා අය ගියා තමයි අපිට දීලා නැහැ. ඔය වෙනස හොඳට තෝරා ගන්න ඕනේ. පටන් ගන්නකොට මේ උයන්නේ දානේ කියලාම පටන් ගත්තනම් ඒ උයලා අවසාන කරුත් ඒක දානේ වුණා. දානි දෙන්නයි මේ උයන්නේ කිව්වනම් දානි දෙන වෙන් කරපු කොටස නම් ඒක දානෙටයි ති. ඒක හිත පිහිටවපු හැටියට ප්‍රතිඥාව දුන්න හැටියට ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් දානි ලබාගෙන අවසන් නොකොටස කිව්වහම ඒ දානි උපාසක උපාසිකාවන් සඳහා ඔය බලගම් වලට දෙන්න ඔය මහා මේ තියෙන බේසම් වලට වෙන් කළා ගෙනහල්ලා තිබ්බනම් මෙන්න දානෙට කියලා. ඊට පස්සේ ඒවා දාන පූජාවක් වශයෙන් අපි පූජා කරනකොට පූජා වෙලා ඉවරයි. ඊට පස්සේ ඒවා අයිති වෙන්නේ ශාසනයට. ශාසනික පිළිවෙත අනුව ඒවා ඒ ආකාරයෙන් දෙන්න පුළුවන්
හැබැයි ඒකයි තියෙන එතන ඉන්න ස්වාමීන් වහන්සේලාටයි මුල් වෙලා කියන්න පුළුවන්. මොකද මේ අනපනත් පනවන්න ඉන්න ඊට පස්සේ ශාසනීය දේවල් වලට මේ ස්ථානයේ ඉන්න මූලිකව එදාට වැඩ ඉන්න විසුන් වහන්සේලා. ඊයේ වින අනුපිළිවෙල කියා දීලා තියෙනවා. ඉන්න පිරිසට දායක පිරිස වලට වික්ෂුන් වහන්සේලා ගත්තට පස්සේ ඉඳුරු කළාට පස්සේ උපාසක උපාසිකාව ඉන්නවා නම් ඒගොල්ලන්ට අදින්න ඊට පස්සේ ඒකෙන් ඉවුනා නම් ඊට පස්සේ ඔය ඉන්න කොම වැඩ කරන කටයුතු කරන අය කෑමකට අරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඊටත් පස්සේ තව පස්සෙන් එන යාචකෙක් හරි ඇවිදලා ඉන්නවා නම් එහෙම වැදලා එහෙම බලාගෙන පැත්තෙරිලා ඒ මනුස්සයරි හිඟන්නලා දින්න එතෙන් යනකන් අයිති. හැබැයි බුද්ධ ශාසනයේ සතුන්ට දෙන්න කියලා අයිතියක් කරලා නැහැ. නමුත් සතෙක් හරි ඇවිදලා ඉන්නවා නම් උගේ හිමිකමක් හින්දා තමයි ඌ ඉන්නේ. ඒ නිසා අපි පැත්තකට දාන හැටි උට ඕනනම් කයි. උඩ කණ්ඩ කියලා දාන්නත් එපා. නොකණ්ඩ කියලා දාන්නත් එපා. ආකල දෙමළ පස්සේ උගේ හිමිකමක් තියෙනවා ඌ එටි එකයි. ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. මොකද ශාසනීය දෙයක් දෙන්න අයිතියක් තියෙන ඉතරයි. නමුත් ඔය බල්ලෝ බලල්ලෝ අතර බෝසත්වරු ඉන්නත් පුළුවන්. ශ්‍රාවක බෝසත්වරු ඉන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නේ නැහැ. විවරණගත බෝසතාණන් වහන්සේ නමක් නමුත් පෙන්වා තියෙන්නේ අටමහා නරකයට යන්නේ නැහැ කියලා විතරයි. තිරිසන් වෙන්නේ නැහැ කියලා එහෙම පෙන්වලා නැහැ. එහෙනම් අපි දන්නේ නැහැ කවුරු කොතන ඉන්නවද කියලා. ඒක නිසා අපිට ඒගොල්ලන්ට සහනම් කරන්නවත් බෑ. සමහර වෙලාවට හිමිකම් තියෙනා ඒ තැන් වලට ඇදිලා ඉන්න පුළුවන් ධර්මතාවය අනුව. ඒ වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපිට ඒ මිසර ඒක කරන්නේ ඔක්කොම සාසන පූජා කරපු දේවල් යන අනුපිළිවෙලට. හැබැයි වෙන්කලේ දානි දෙන පින්වත් පිරිස වෙන්කලේ අර වෙන් කරලා ඇරලා අරපු කරස නම් ඒක දාන පූජා වෙනවා. දානි උයනට පටන් ගන්නකොට මේ උයන්නේ දානි මේක දානියයි කියක් කියලා සම් එහෙම හිත තිබ්බනම් ඒ හැලියේ තියෙනවත් එක දාන පූජාවක් වෙනවා. එහෙම වුණොත් ඒක එම ස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලා දීලා තියෙන යම් කිසි ආකාර නියෝගයක් ඇතනම් ක්‍රමවේදයක් ඇතනම් ඊට අනුකූලව මේ පින්වත් පිරිසත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි වෙන් කරපු ටික නම් එහෙම දින්නේ අර ඉතුරු ටික උනම් ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් අර යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕකෙදි මෙහෙම දෙයක් තියෙනවා. සමහර රටේ දානි ප්‍රධාන කෙනේ බාරගත්තට තවත් ඥාති හිතයි සින් එකතු වෙලා අනි මේ දානිට අපිනුත් මෙන්න මේ හාල් ටික මෙන්න මේ පොල් ගෙඩිය මෙන්න මේ මුදල මේ බලු ගන්න ඔහොම කියලා දෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ කරලා ගත්තොත් එහෙම ගත්ත බඩුවේ පටන් ගෙන සාංගිකයි නැත්නම් විසාසින්න පූජා කිරීමට සම්බන්ධයි. එහෙම වුණොත් එහෙම ආයිසරයක් එහෙම අරන් ගෙන හල්ලා ඉතුරු වෙච්ච පොල් ගෙඩියවත් මිරිස් කල්ලවක් ගෙනියන්නයි තියක් නැහැ. ඒවායේ කටයුතු වල සුසු පරිදි ගන්න දීලා වෙන් කරන්න වෙනවා. මොකද ඒ පිරිස දානිට කියලාම සල්ලි දුන්නා නම් එහෙම වෙනවා. ඒකෙන් බලු ගත්තොත් ඉතින් ඒවා හරි සූක්ෂම තැන් සියුම් තැන් හොඳට විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. නැත්නම් මේවා බාධා පෙමිනෙනවා. දානේ දුන් අයගේ අවසර ඇතිව ගෙදර ආයට ඉතිරි ආහාර ඉල්ලාගෙන ගෙන යන්න සුදුසුද කියලා මේ අහනවා. ඉතින් ඔය ක්‍රමෙමයි. අර තමන් පුද්ගලිකව දානයක් හදලා දෙනකොට අර වගේ හවුල් කරගත්තේ නැත්නම් අනේ අපිනුත් මේ පොල් ගෙඩියේ දානට දෙන්න එහෙම කිලි එහෙම ගත්තේ නැතුව තමන්ම මුල් වෙලා තමන්ම නම් දානි ගිනාවේ මේ දානි උයන්න තමයි බඩු ගෙනියන්නේ. එහෙමනම් අදහස දීවුනේ තවම දානි දුන්නේ නැහෙනි. ඒ ස්ථානේ ගිහිලා අපි දානි උයලා දෙමු. එහෙමනම් අදහස දීවුනේ සම්බන්ධ වෙලා දීවුනේ නැහනම් දානට මේ පොල් ගෙඩියේ මිරිස් කල්ලා හරි කියලා කවුරුවත් දුන්නේ නැත්නම් ඒව තමන්ගේ ගෙනහලා උයලා වෙන් කරම කොටසේ එතකොට දාන පූජා වෙනවා. ඉතුරු වෙච්ච කොටස ඒගොල්ලන්ට අරයන්න පුළුවන් කාටවත් දෙන්න පුළුවන් ඒක පන්නේකුත් නැහැ. බල්ලන්ට බලන්නට නම් ඒ දෙන්න පුළුවන්. මොකක් නිසාද? ඒගොල්ලෝ ඒක දාන පූජාවක් වශයෙන් පූජා කරලා තිබෙච්ච නැති නිසා. නමුත් ඒ තමන්ගේ පිරිසවල කිව්වල පස්සේ කවුරුත් ඔයාලා හවුල් වෙනවා. හවුල් යන්නේ මේ අපි ඕල්ගෙඩි අපි වෙනුවෙන් දෙන්න. දායට වෙන් කරනවා. මෙන්න මේ හාල් ටික අපි වෙනුවෙන් දෙන්න. තව කට්ටිය වෙන් කරනවා. ඒවා ඔක්කොම ගෙනහලා අරන් ඉතුරු ටිකව ගිනිච්චොත් එහෙම ලොකු සාපයක්. මොකද? එතකොට මේ දෙන්න අමුදව්වේ පටන් ගන්න සාසනීය පූජා කරලා ඉවරයි පින්නත් පිනිස. ඒවා එකට මිශ්‍ර වුණොත් එහෙම.
ආයතනය කරන්න දෙයක් නැහැ. මෙන්න මේ මුදල ඒ දානි දෙන්න බඩු ගන්න කියලා දුන්නොත් ඒකේ මොනව හරි ගත්තා නම් ඒ ගත්ත ඔක්කොම ඉස්සර වෙනවා ඔක්කොම. ඒතර එහෙම දෙයක් අපිට වෙන් කරන්න බෑ. පුද්ගලිකව දුන්න තැම්පටන් අර සාසනේ උසාවෙන් කරපු දෙයක් තමයි උයන්නේ. එතකොට එහෙම වුණොත් ඉතුරු වෙච්ච එක කියලා ගෙනියන්නවත් අයිතියක් නැහැ, ගැලපෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් අරගන්න ඕනේ මේ විදිහට. ඉන් දානි දෙන අයට දෙන්න අයිතියක් තියෙන්නේ ඔය ක්‍රම දෙක උඩ. පුද්ගලිකව තමන් විසින් දුන්න දානයකට දානි දෙන්නපත් ඉවවන මේ ස්ථාන්ට ඇවිදින් හරි වෙන් කරපු කොට දානි. නැත්නම් දානි උයන්න පටන් ගත්තා නම් මේ උයන්නේ දානි කියලා. එතන පටන් ගිනම මේක දානි. වෙන් කරපු සම්මතයේ හැටියට. කවුරු හරි දානයකට ගන්න කියලා හිටනම් බලු දුන්නාම මේක සම්බන්ධ කරගත්තා නම් අරන් ඉන්නේ දෙනත් අරන් ඉන්නේ දානියමයි. දානිට අවශ්‍ය කොටස්මයි. එහෙම ඒවා කවදාවත් ඒ පූජා කිරීම වෙලා ඉවරයි පුද්ගලයාගේ. සම්මතියේ වෙලා ඉවරයි භික්ෂුන් වහන්සේ පිළිගත්ත දැන් පටන්. ඉදා ඒවා සාසනයේ පිරිස් විසින් භික්ෂුන් වහන්සේලා මූලිකව දෙන උපදේශ පරිදි කටයුතු කරනවා මිසක් එයින් එහාට ගත්තොත් දොස් සහිතයි. හොඳට පරිස්සමෙන් කරගන්න ඕන. නැත්නම් මෙච්චර හොඳ දානයක් දීලා මෙච්චර හොඳ පින් අනුමෝදන් කරලා අපිට මේ අමුතු වෙනසක් ඉන්නේ මොකද කියලා නරක පැත්තක් එහෙම ඉන්න පුළුවන්. තමන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒකට සම්බන්ධුනේ කවුද මොනවැන්ද. ඒවට මං අවංකව මොකද්ද කලිය කියලා හිතලා බැලුවොත් සමහර විලාට ඔහොම දේවල් වෙනවා. ඉතින් හොඳට පරිස්සම් වෙන්න ඕනේ. කෙනෙක් සම්බන්ධ කරලා දාහයට බඩු ගෙනාව නම් ඊයයි දෙන්නේ මේකෙන් දාහනේ දීලා ඉතුරු හරිය උඹල ගන්න ඕන එකක් කියලා එහෙම දුනම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රතිඥාවයි බලපාන්නේ. අනේ මේ මගිනුත් මේ දාහයට මෙන්න මේ ටික ගන්න කියලා හාල් සීරුවක් හරි මිශ්‍ර කළා නම් එතන පටන්ගෙන ඒ දානි සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා දානයක් දෙන්න චිත්ත ප්‍රසාදයෙන් පටන් ගත්තා නම් දානි දෙන්න ඉස්සෙල්ලයි දානි දෙන වෙලාවේ දානි දුන්නට පස්සේ තුන් වෙලෙම චිත්ත ප්‍රසාදයක් ඇති වෙන්න මේ දානයක් දෙන්නේ කියලා. අන්න එතකොට ඒ දානි හුඟක් බලවත්. දීර්ම දෙන්න ඉස්සෙල්ලා දුන්නට පස්සේ චිත්ත ප්‍රසාදයෙන් පූර්ණං ඒ දානි හුඟා ප්‍රතිඵල පූර්ණයි. ඉතින් ඒ නිසා දානයක් දෙනකොට ඔය කරුණු හොඳට මතක තියාගෙන කටයුතු කරගන්න.